ටිකකින් මම බම්බලෙ පිටිට යනවා. ගිහින් සමන්ට බම්බු ගහගන්න කියලා කෙලිම අරුණ එක්ක කතා කරනවා. හැමදාම යොසන්න බෑ. මට ගන්න වෙන තීරණයකුත් නෑ. ඔය කිව්වට ඊයේ සිද්ධියෙන් පස්සේ අරුණට මොනවා කියලා දන්නේ නැහෙනි බං. අනික බම්බලෙ පිටේ රෙදි විකුණන තැන් කීයක් තියනවද? අරුණ යන තැන අපි කොහොමද බං හරියටම දැනගන්නේ? අරුණලාගේ ගෙදර කට්ටිය හැමදාම යන්නේ සමන්ගේ මාමගේ කඩේට. ඒක නම් ෂුවර්. ඒත් උඹ කිව්වා වගේ අමිල ඊයේ සිද්ධියෙන් පස්සේ ගෙදර තියෙන්නේ මොනවාගේ තත්ත්වයක්ද කියලා දන්නේ නැහෙනේ. කමක් නැහැ අපි යමු. හැබැයි මාලින්ද උඹ ඊයේ වගේ කලබල වෙන්න නම් එපා. උඹයි අරුණේ ඕනෙම තීරණයක් ගනි. අපි උඹ ගන්න ඕනෙම තීරණයකට සපෝට් කරන්න. අමිල කිව්වා. අදන අරුණිත් එක්ක මොන විදියකින් හරි කතා කරන්න ඕනේ. ඒත් එයාව ගෙදරින් එවයිද? දැන් එහෙමනම් යමුද? කොටා ඇඳෙන් නැගිට්ටා. අපි බම්බලපිටි හන්දියට එනකොට 9ටවත් නැහැ. දැන් පැයකමාරක් විතර ගියා. අරුණි තාමත් නැහැ. අපි හතර දිනාම සමන්ගේ මාමගේ කඩෙන් එහා පැත්තේ තාප්පයකට හේත්තු වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. අරුණි එන එකක් නැද්ද? මගේ හිතේ බලාපොරොත්තු එකින් එක බිඳිලා යනවා. මට අරුණි එක්ක වචන දෙකක් කතා කරන්න තිබුණොත් ඇති. ඊට පස්සේ වෙඩින් එකට කලින් මොනවා හරි තීරණයක් ගන්න පුළුවන්. ඒ වුණාට ඒකවත් හරියන එකක් නෑ වගේ. මචං වැඩි අප්සට් වගේ කොටා කිව්වා. කමක් නෑ. අපි තව ටිකක් බලමු. කරගියා ගන්න දෙයක් නැතුව Tamanට තියෙන හැම දෙයක්ම නැති වෙලා යනකොට ඉතිරි වෙන පුංචි බලාපොරොත්තුකට උනත් හිත ආසාවෙන් ඉඩ දීලා බලාගෙන ඉන්නවා. කොළු පිටියේ පැත්තේ ඉඳලා ආපු තද රතුපාට කාර් එක අපි ළඟින්ම හරවද්දී මගේ හදවතේ ගැස්ම 100 ගුණයකින් වැඩි වෙන්නේ නැති. අරුණි. සමන්ගේ කාර් එකේ හිටපු යා මාව අඳුනාගත්තේ නැහැ. මචං අරුණි නම් ආවා. ඊයේ රෑ කලබල ඇස්සේ මම අරුණිව හරියට දැක්කේ නැහැ. ඒත් හිත දුකින් පිල්ල සුදු මැලි වෙලා අන්ලා අන්ලා මෝන ඉදිමිලා වගේ ඉන්න අරුණිව දැක්ක ගමම මගේ හිත ඇතුලේ දුක තව තවත් වැඩි වුණා. සමන් උඹ නම් මහා නරුමෙක් යකෝ. දැන් මොකද කරන්න ඊළඟට? බින්දු හෙව්වා. මම යනවා ෂොප් එක ඇතුළට. ඊට පස්සේ ඉතුරු හරිය බලාගමු. ෂොප් එක ඇතුලේ සෑහෙන සෙනෙක පිරිලා ඉන්න එක එක අතකට හොඳයි. එපා උඹ හිටපන්. මම ගිහිල්ලා බලාගෙන ඉන්නම්. සමන්කාරයා උඹව දැක්කොත් ඌටත් අද වෙනවා. උඹටත් අද වෙනවා. ඊට පස්සේ මොනව වෙයිද දන්නේ නැහැ. හිතේද ඉන්න දෙයක් නැහැ බින්දු. කරුණ දෙයක් ඉක්මනට කරන්නයි වෙන්නේ. මම සාප්පුව ඇතුළ දිහා බැලුවා. සමන් රිදි තෝරද්දී අරණේ වටපිට බලනවා. එයා තාමත් අපිව දැක්කේ නැහැ. ඒත් ගත උනේ තප්පර ගානයි. අපි දෙන්නා ගෑස් එකිනෙකාට කතා කළා. අරුණි තවදුරටත් දුක පිරලා යන AS2 දිහා බලාගෙන ඉන්න පුළුවන්කම මට තිබුණේ නෑ. මගේ මිහිත මටම අකී කරුණා. මාස ගන්නත් දුක් විඳ අරුණි. මම කොහොමද තවත් මෙතන ඉන්නේ? මාලින්ද ඕ මීටපන්. බින්දුගේ වචන එද්දී මම හිටියේ පාරෙන් එහා පැත්තේ. අරුණි ළඟට යද්දී එයා මගේ ළඟට ආවා. අපි අත් තුරුල් වුණා. ඒ ඇඟිලි දුඩු මාස 3කට පස්සේ මට උණුසුම ගෙනාවා. අරුණි අනේ මාලින්ද මට තවත් නම් බලාගෙන ඉන්න බෑ. මම වැඳලා කියන්නම් මාලින්ද මාව කොහේරි කමන්නේ අරගෙන යන්න. මට තවත් මේ තරම් දුක ඉවසන්න බෑ. ඔයා හින්දායි මම මේ තරම්වත් ජීවත් උනේ. මාලින්ද දැන්වත් මාව ඔයා ළඟට ගන්න. ඒ වචන ටිකත් එකම අරුණි ඉක ගන්න පටන් ගත්තා. දින 10 දිනා ගැවසෙන බම්බල පිටි හන්දිය අපි දෙන්නට වෙන කිසිම දෙයක් පෙනුනේවත් ඇහුනේවත් නැහැ. යමු අරුණි. පාර පැනලා අපි දෙන්න අමිල්ලා ඉන්න තැනට ආවා. මොකද මේ දැන් අරු එළියට ආවොත් එහෙම ඉවරයි. අමිල්ල කෑ ගැහුවා. සමන් නෙවෙයි කවුරු ආවත් ආපෝ දෙන්න බලාගෙන නෙමෙයි මම අරුණිව එක්කගෙන ආවේ. එහෙනම් තවත් මෙතන බලාගෙන ඉන්නේ නැත්තොත් නැගපන්. බින්දු අත දාපු ගම වේගය අඩු කරපු ප්‍රයිවට් බස් එකට අපි ඉක්මනට ගඩු වුණා. බස් එක වේගෙන් ගාලු පාර දිගේ ඇදිද්දි මම පාත් වෙලා ආපෝ බැලුව ෂොප් එක දිහා. සමන් එළියට ඇවිත් හොල්මන් වෙලා වගේ වටපිට බලනවා. මගේ ජීවිතේ ගොඩක් දේවල් උනේ අහම්බේ. දැනුත් එහෙමමයි. අරුණිවත් මමවත් දන්නේ නැහැ අපි මේ කොහෙද යන්නේ කියලා. එයා මගෙන්වත් මම යාගෙන්වත් ඇහුවේ නැහැ අපි මේ කොහෙද යන්නේ කියලා. මාලින්ද මම කියන්නද මචං? අපි දැන් කෙලිමම නුගේගොඩ ඉසංකලාගේ අයියලාගේ ගෙදර. දැන් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. වැඩිපුර රසයද වෙයි ඉන්න එක ඇඟ ඒ තරම් ඇඟට ගුණ නැහැ. ඒ හින්දා කොහේ හරි ගියකට යමු. ඒක ඇත්ත බින්දු. ඒ වුණත් කොහොමද බං ගහෙන් ගෙඩිනවා වගේ ගිහින් ඉසංකගේ අයියට කරදර කරන්නේ? ඒ අය මොනවා හිතයිද? මොකුත් හිතන්නේ නැහැ. ඒ දෙන්න හොඳටම ෆිට්. මේ ප්‍රශ්න ටික මොනවා හරි බේරුමක් කරගන්නකම් එහෙ ඉමු. අයියා කැමති. අපි දෙහිවල අන්දීම් බැලලා නුගේගොඩ බස් එකකට ගොඩ වුණා. අරුණි හොඳටම බය වෙලා වගේ මගේ අත මිරිකගෙන බලාගෙන ඉන්නවා. අරුණිව බය වෙන්න එපා. ආයේ කාටවත් මාව ඔයාගෙන් උදුරගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. සමන් ගැන ඔයා බය වෙන්න එපා. මිනිහට බෑ අපිට මොකුත් කරන්න. මට මං ගැන නම් බය නැහැ මාලින්ද. ඒත් ඔයා ඒගොල්ලෝ ඔයාට මොනවා හරි කරයිද කියලා මට බයයි මාලින්ද. අනික ඔයාගේ අනාගතේ. ඒ හැමදේම මේ කාලගන්නේ කෙල්ලේ හින්දා ඔයාට නැතිවිලා යයි මාලින්ද. මම අරුණිගේ මූණට එපුණා. ඔයා ලැබෙන්නේ නැතුව මට අනාගතයක් නැහැ අරුණි. මට කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. ඔයා මගේ ළඟ ඉන්න හැමදාටම අපි දෙන්නට වරදින් විදියක් නැහැ කවදාවත්ම.
පුළුවන් හැටියකට අපි පටන් ගමු. වාගේ අම්මලා තාත්තලා තරම් සැප සම්පත් දෙන්න මට පුළුවන් වෙන්නේ නැහැ. ඒත් මම ඔයව දුකින් තියන්නේ නෑ අරුණි. අරුණි මට තුරුල්ුණා. අපේ වෙලාවටමද මන්ද ඉසංකලාගේ අයියා ගෙදරට ආදි සංකත් එහෙ ඇවිත් හිටියා. අයියයි අක්කයි අපි දෙන්නව ගොඩක් සන්තෝෂයෙන් බාරගත්තා. දැන් උණුදේ වුණා මල්ලි. ඔයාලා දෙන්න මොනාරි පිළිවෙලක් වෙනකම් මෙහි නවතින්න. දැන් තව ටික දවසකින් අරුණිලාට කැම්පස් පටන් ගනී. ඊට පස්සේ ඔය ප්‍රශ්න හැමීට ඉවර වෙයි. එතකන් කලබල නොවී වැඩ කරගන්න. අනික අරුණි ඉන්නේ මෙහි කියලා කාටවත් දැනගන්න තියන්න එපා. අපි කට්ටිය හවස් වෙනකන් අයියලා ගෙදර හිටියා. ඉස්සංක අරුණිට කාමරය ලෑස්ති කළා. දැන් ඉතින් පුංචි පාටියක් දාන්න වෙයි. පුංචිට නෙමෙයි මල්ලි අපි දෙනව නියම පාටියක්. හැබැයි දැන් මනමේ අපි දෙන්න බැන්දර පස්සේ. විහිළු විහිළුවෙන් කතා බහ කළත් හිත ඇතුලේ තියෙන බර කොයිතරම්ද කියලා මට තේරෙනවා. අරුණිගේ අම්මා සමන් ඉස්සරහට මොන වගේ තීරණයක් ගනීද කියලා හිතා ගන්න බෑ. දැන් ඒ කට්ටිය මාව මරන්න තරම් කේන්තියක් ඇති. කෝකට තුඹ මේ දවස් ටිකේ පරිස්සමින් හිටපන්. බින්දුගේ කතාව ඇත්ත. හවස් වුණින්ද අපි ගෙදර ඉන්න හැදුවා. අරුණිගේ ඇස් දෙක ගඳුළු වලින් පිල්ලා. මට යාගේ දුක නොතේරෙනවා නෙමෙයි. ඔයා බය නැතු ඉන්න. මම හෙට උදේම එන්නම්. අමිලයි කොටයි ගියා අක්කගේ ඔෆිස් එකට පණිවිඩය කියන්න. උන් දෙන්නත් දැන් අපේ ගෙදරයි. දැන් හිත කලබල කරගන්න එපා. අරුණි මම ඔයාට ආදරේ රත්තරන්. මම යාගේ නල් සිපගත්තා. අපි දෙන්නගේ මැස් වලින් කඳුළු කඩා හැලුණා. ඉසංගගේ අක්කා අරුණිව බදාගත්තා. අරුණි ඒ අක්කට තුරුරෙලා ඉගි ගහන්න පටන් ගත්තා. අපේ ගෙදරට එන්න මාර්ගම් බස් එකකට ගොඩ වුණා. දැන් තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. අරු දැන්ටමත් මොනවා කරන්න හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ. මම අපේ අනිත් එවුන් ටිකටත් පණිවිඩය ඇරියා. ඔබ බය වෙන්නේ නැතුව හිටපන් මාලින්ද. අපි ගේ ඇතුළට ඇතුළෙද්දී අම්මා ගේ ඇතුළේ ඉඳලා අපි දෙන්න ළඟට දුවගෙන ආවා. අම්මා බය වෙලා හොඳටම. අරුණ් නැතිවිලා. ඒකට ඔයාව සැකයි කියලා අරුණගේ අම්මා පොලිසියට පැමිණිල්ලක් කරලා. මොනවද මේ විකාර? මට තේරෙන්නේ නැහැ මෙතන මොනවද වෙන්නේ කියලා. දැන් තාත්තා ආවොත් එimhe හොඳටම කේන්තියයි. අම්මට හොඳටම කේන්දකින්. හෙට උදේම පොලිසියට එන්න කිව්වා. බින්දු එකපාරට මගේ මූණ දිහා බැලුවා. ඒ ගමන මේ මොකද්ද වෙන්නේ යන්නේ? රැතිසම අම්මයි තාත්තයි දෙන්න හොඳටම බැන්නා. හතරින් පතරින් අක්කටත් බැන්නා. අක්කට නම් සතුටුයි. අරුණ නෝගේකට නවත්තපෙකගෙන. පව් වැඩේ කිල්ල පාළුවෙන් ඇති. අදවස මම වැඩ ඇරලා එන ගමන් එහාට යන්නම්. ඔයා අම්මට හොරෙන් මගේ ගවුන් දෙක තුනක් දාගෙන යන්න. අරුණට අඳින්නවත් ඇඳුමක් නැතුව ඇති. අක්ක ඔෆිස් ගියාට පස්සේ තාත්තා ඔෆිස් යන ගමන් මාවයි බින්දුව එක්කගෙන පොලිසියට ගියා. මගෙන් ප්‍රශ්න ආපු පොලිස් කාර්යයත් කොල්ලෙක්. මම දන්නේ නැහැ අරුණි කොහේ ඉන්නවද කියලා. ඒ තරුණිය ගෙදරින් හිරගෙන වගේ හිටපු ඉඳ යා ගොඩක් හිතේ අමාරුවෙන් හිටියා කියලා මම දන්නවා. කලින් දවසේ කානිවල් එකේ වෙලාදී සමන් මම ඉන්න තැනට ඇවිත් කෝරියක් ඇදගත්තා. මම කිව්වා සමන් පොලිසියට ඇවිත් තිබුණේ නැහැ. පෙමිනිල්ලක් දාන්න ඕනෙට දැම්මා මිස මේ ප්‍රශ්නේ පොලිසියට ගෙනින් ඊට පස්සේ තමන්ගේ තත්ත්වය නැති කරගන්න ඕනේ ගමන් මිනිහටව තරුණියගේ අම්මලාටව නැති විත්‍ය මම දන්නවා. උන් ඊට වැඩිය ලොක දෙයක් කරන්න ඉඩ තියෙනවා. මාලින්ද මම දැන් ගෙදර ගිහින් කෙලින්ම නුගේගොඩ අයියලා ගෙදරට එන්නම්. කොටාත් එහාට එන්නම් කිව්වා. අමිල් නම් එන එකක් නැහැ. මම දැන් ගෙදර ගිහින් අම්මට හොරෙන් අක්කගේ ඇඳුම් දෙක තුනකුත් අරගෙන එන්නම්. අදරෑ මම උඹලක් ගෙදර ඉන්නවා කියලා එන්නේ. නැත්තම් ගෙදර හිටියොත් අද තම්බානකට බැනුම් අහගන්නයි වෙන්නේ.